ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර 2020 තරගාවලිය ආරම්භ වනවා 11 වෙනිදා අවසන් වන්නේ 20 වෙනිදා මෙම තරගාවලිය පැවැත්වෙන්නේ වසර 3කට පමණ පසුයි ඔස්ට්‍රේලියාවේදී මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියකට මුහුණ දී තිබෙන්නේ 2019 වර්ෂයේදී යනු 2022 වර්ෂයේදී තමයි දීර්ඝ තරගාවලියකට මුහුණ දෙන්නේ තරඟ පහකින් යුත් 2020 තරගාවලියක් මීට පෙර දෙරට අතර ක්‍රීඩා කර නැතිවීමත් විශේෂත්වයක් මේ පළවෙනි වතාවටයි දීර්ඝ 2020 තරගාවලියක් ක්‍රීඩා කරන්නේ කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේදී 2020 තරඟ 9කට මුහුණ දී තිබෙනවා එයින් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 5ක් ජයග්‍රහණය කර තිබෙනවා ඕස්ට්‍රේලියාවේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරඟ 4ක් ඕස්ට්‍රේලියාවේදී ජයග්‍රහණය කර තිබෙනවා මේ විශේෂත්වය වන්නේ අවසාන තරඟ 4ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වී තිබෙනවා ඕස්ට්‍රේලියාවේදී පළවෙනි තරඟයට මුහුණ දී තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම 2010 වර්ෂයේදී එම තරඟයේ ජයග්‍රහණය කරනවා 2013 වර්ෂයේ තරඟ දෙකක් පවත්වා තිබෙනවා ඒ තරඟ දෙකත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනවා 2017 වසරේදී අසේල ගුණරත්න අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කළ තරඟාවලිය උපුල් තරඟගේ නායකත්වයෙන් යුතුව ඒ තරඟාවලිය ජයග්‍රහණය කරා 2-1 ලෙස එහිදී පළවෙනි තරඟ දෙකම ජයග්‍රහණය කරනවා ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වෙනි තරඟයේ පරාජයට පත් වුණා 2017දී ඉන් අනතුරුව 2019 සංචාරයේදී තරඟ තුනම පරාජයට පත් වෙනවා ඔබට මතක ඇති යනුව අවසාන තරඟ 4ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වී තිබෙනවා ඕස්ට්‍රේලියානු භූමියේදී මුහුණ දීපු 2020 තරඟ නමුත් සමස්තයක් විදියට ගත්තහම ශ්‍රී ලංකා කණ්ඩායම් වල වාර්තාව තරඟ 5ක් ජයග්‍රහණය කර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිනවා 2010 වර්ෂයේ සිට නැතිනම් වසර 12ක ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා 2020 ඉතිහාසයේ තුල ඊට අමතරව සමස්තයක් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 17කට එක් වී තිබෙන ඕස්ට්‍රේලියාව සමග ඉතිහාසයේ ඒ අනුව තරඟ 9ක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරඟ 8ක් ශ්‍රී ලංකා කණ්ඩායම විදිහට ජයග්‍රහණය කර තිබෙනේ ළඟ ළඟ යන දත්ත තිබෙන්නේ මේ කණ්ඩායම් දෙකට කෙසේ වෙතත් සාමාන්‍ය ලකුණු ප්‍රමාණය නැත්නම් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සාමාන්‍යයෙන් ලබා ගන්නවා මේ 2020 තරඟවලදී පහුගිය තරඟවලදී ලකුණු 158ක් පමණ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 144ක් විදිහට තමයි සඳහන් වන්නේ සාමාන්‍ය. ඒ වගේම ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් ලබාගත වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් වන්නේ 263ක් ශ්‍රී ලංකා කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවට ඉරෙහිව ලබාගත වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 198ක්. ඒ වගේම අවම ලකුණු 87 ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අවම ලකුණු 102. පළමුවෙන් පන්දුවට පහර දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් 4 වතාවක් ජයග්‍රහණය කර තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමක් 3 වතාවක් ජයග්‍රහණය කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන්නොත් ලකුණු ලබා ගැනීම ලකුණු 180ක් විදිහට සඳහන් වෙනවා. ඒ විශාල ප්‍රමාණයක්. හැබැයි ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් දෙවැනියට පන්දුවට පහර දුන්නොත් ලකුණු 135යි සාමාන්‍ය. මේ ඉතාමත් වැදගත් දත්තයක් විදිහට සඳහන් කරන්නට පුළුවන් ඔවුන් දෙවන වතාවට ක්‍රීඩා කරොත් නැත්නම් දෙවන වතාවට පන්දුවට පහර දුනොත් ඔවුන් ලබා ගන්න ලකුණු ප්‍රමාණය විශාල වෙනසක් තිබෙනවා පළවෙනියට පන්දුවට පහර දී ලබා ගන්න ලකුණු ප්‍රමාණයට වඩා ඔවුන් දෙවෙනියට පන්දුවට පහර දී ජයග්‍රහණ 5යි ලබාගෙන තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණ 5යි නමුත් ඔවුන්ගේ ලකුණු සාමාන්‍ය ලකුණු 135ක් විදිහට සඳහන් වන්නේ ඔවුන් වැඩිම ලකුණු විදිහට ලබාගෙන තිබෙන්නේ 163ක් නමුත් පළවෙනි පන්දුවට පහර දී ලකුණු 263ක් ලබාගෙන තිබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් ගත්තහම පළමුවෙන් පන්දුවට පහර දී ලකුණු 144ක සාමාන්‍යයක් පවත්වාගෙන යන්නේ දෙවැනියට පන්දුවට පහර දීත් ඒ හා සමාන ලකුණු 144ක් 143ක වැනි සාමාන්‍යයක් පවත්වාගෙන යන ශ්‍රී ලංකා කණ්ඩායමේ එතරම් වෙනසක් වන්නේ පළමුවෙන් පන්දුවට පහර දුන්නත් දෙවැනියට පන්දුවට පහර දුන්නත් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනියට පන්දුවට පහර දී තමයි ජයග්‍රහණය කර තිබෙන්නේ 5 වතාවක් 3 වතාවක් පළමුවට පන්දුවට පහර දී ජයග්‍රහණය කර තිබෙන්නේ මේ දත්ත ඉතාමත් වැදගත් අතීත දත්ත නමුත් දැන් සිටින කණ්ඩායම නෙවෙයි අතීතයේදී ක්‍රීඩා කරේ එම නිසා මෙම දත්ත වෙනස් වන්නට පුළුවන් ඉතිහාසය වෙනස් කරන්නට පුළුවන් කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මේ තරඟ ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වන්නේ ඩේවිඩ් බෝන වෝන මෙම තරඟාවලිය ක්‍රීඩා කරන්නේ ඔහු ලකුණු 512ක් ලබා ගන්න තිබෙනවා ඉන් අනතුරුව ග්ලෙන් මැක්ස්වෙල් ඔබට මතක ඇති අවසාන තරඟාවලිවල දරුණු ප්‍රහාරයක් එල්ල කරා ශ්‍රී ලංකාවට එරෙහිව මොහු ප්‍රබල ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කරපු ලකුණු 286ක් ලබා ගන්න තිබෙනවා ඒ වගේම නායක ෆින්ච් ලකුණු 254යි මේ ක්‍රීඩකයන් දෙදෙනාම සිටිනවා කණ්ඩායමේ පළමුව තරඟයට ක්‍රීඩා කරනවා ඉන් අනතුරු ශ්‍රී ලංකාවෙන් සිටින්නේ දිල්ෂාන් 252යි මහේල 209යි කුසල් ජනිත් 209 කුසල් ජනිත් ක්‍රීඩා කරන්නේ නැහැ කුමාර සංගක්කාර 177යි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දැනට සිටින ක්‍රීඩකයෙක්
ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙන 13 වෙනි ක්‍රීඩකයා දිනේෂ් චන්දිමාල්. ඔහු පමණයි සිටින්නේ මුල් ක්‍රීඩකයන් 15 අතර ශ්‍රී ලංකාවේ මෙම සංචිතයේ සිටින්නේ දිනේෂ් චන්දිමාල් පමණයි. 117ක් ලබාගෙන නවක කණ්ඩායමක් බව පැහැදිලිවම පෙනී යනවා මේ දත්ත අනුව. නමුත් ඉතිහාස දත්ත වෙනස් කිරීමට ඕනෑම ක්‍රීඩකයෙකුට පුළුවන් කියන කාරණේ අපි අනිවාර්යයෙන්ම පැවසිය යුතුයි. ඒ වගේම ශ්‍රී ලංකාවට එරෙහිව වැඩිම ලකුණු ප්‍රමාණය ලබාගෙන තිබෙන නොදැවි ලකුණු 145ක් ග්ලෙන් මැක්ස්වෙල් එය අමතක නොවන ඉනිමක් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට. කෙසේ වෙතත් තිලකරත්න දිල්ෂාන් ලකුණු 104ක් නොදැවි ලබාගෙන තිබෙනවා. වොන 100ක් මෙවර කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් මුල් 15 දෙනා අතර කිසිදු ක්‍රීඩකයෙකු නැහැ වැඩිම ලකුණු ලබා ගත්ත. ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකා 2020 තරඟවල හොඳම සාමාන්‍ය පවත්වාගෙන යන්නේ මැක්ස්වෙල්. මේ මැක්ස්වෙල් ප්‍රබල ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කිරීමේදී මැක්ස්වෙල් ලකුණු 95යි, අසෙල ගුණරත්න 70යි, මිෂෙල් ජෝන්සන් 57ක් විදිහට සඳහන් කරනවා, වෝන 56යි, බානුක රාජපක්ෂ 52යි. බානුක රාජපක්ෂ මෙම තරඟාවලියේ ක්‍රීඩා කරන්නේ නැහැ. ඉන් අනතුරුව 14 වන ස්ථානයේ සිටිනවා චරිත් අසලංක 35ක් විදිහට. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.